ඊයේ දිනදී කොයිදාස ආදිත්‍යන් 335 වෙනිදාකු ශ්‍රී ලංකාව තුල වාර්තා වෙනු ලබනවා. එින් බහුතරයක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 161 දෙනෙක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් 237 දෙනෙකු. ඉතින් මේ අතර විශේෂයෙන්ම මේ ගම්පහ දිස්ත්‍රික්කයේ වාර්තා වන්නේ වත්තල මහරවැණි ප්‍රදේශවල. නමුත් අපි දකින්නේ මේ අවස්ථාවේදී බහුලව ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයෙන් මේ ආකාරයේ වාර්තාවල බව පේන්න ටිකක් අඩුයි. අවදාන තත්ත්වයේ යම් කිසි ආකාරයක් අඩු වෙලා තිබෙන බව පේනවා. ඒත් එක්ක කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම කොළඹ නගර සීමා තුළ මේ ආකාරයේ තත්ත්වයක් අපි දකිනවා. කළුතර දිස්ත්‍රික්කය ගත්තමත් කළුතර දිස්ත්‍රික්කයේත් මේ ආකාරයෙන් දස දෙනෙකු වාර්තාවරු ලබනවා. ඉතින් මේ සියල්ලක්ම බැලුවම පස්සේ විශේෂයෙන්ම බස්නාහිර පළාත තමයි අනිකුත් පළාත් එක්ක බැලුවම වැඩිම කුවිස් ආසාදිතය වාර්තා වෙන්නේ සමාන සිසු ප්‍රදේශවල වාර්තා වන්නේ නැති තත්ත්වයක් තිබෙන්නේ. ඉතින් මේ කොවිඩ් ආසාදනය බැලුවම මෙවර කොවිඩ් ධාම වේගයෙන් පැතිරෙන තත්ත්වයක් පෙනී යනවා. ඒක නිසාම තමයි මේ සම්බන්ධයෙන් දැනටමත් මේ කොවිඩ් සම්බන්ධයේ විශේෂ පරීක්ෂණයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුලින් කරගෙන යනු ලබනවා. මෙහි විශේෂයෙන්ම කන්දල් කාඩු පොකුරෙන් ලැබුණු කොවිඩ් ඒ වගේම පෑලියගොඩ පොකුරේ කොවිඩ් සහ මිනුවන්ගොඩ පොකුරේ කොවිඩ් කියන මේ තුන සමැදිව විශාල වශයෙන් පරීක්ෂණයක් කරගෙන ලබනවා. ඒ අනුව ඉදිරියේදී අපිට මේ වාර්තා ලැබීමට නියතවත් තිබෙනවා. මොකද්ද මේ සම්බන්ධයෙන් කෙසේ වෙතත් මේක ශීඝ්‍ර ලෙස පැතිරෙන තමා හින්දත් විශේෂයෙන්ම මේ බස්නාහිර පළාත තුල තමයි මේක පැතිර යන හින්දත් වැඩි මාසද්දයක් සිටින නිසා රජයේ විසින් අද 29 වෙනිදා මධ්‍යම රාත්‍රිය 12 සිට සඳුදා නැත්නම් නොවැම්බර් මාස 2 දින උදෑසන 5 දක්වා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යාමට කටයුතු සිදු කරලා තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම සඳුදා උදෑසන 5ට අනිවාර්යයෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය වත් කරනු ලබනවා. කෙසේ වෙතත් මේ වන විටත් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යන පොලිස් වසම් තුල තවදුරටත් සඳුදා උදෑසන 5න් පසුවත් ඒ ආකාරයෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යාමටත් කටයුතු කරනු ලබනවා. ඒ කෙසේ වෙතත් මම ඉස්සෙල්ලා කිව්ව විදියට බොහෝ දුරට සමහර පොලිස් වසම් අඩු අවධානමක් තිබෙනවා නම් එම පොලිස් වසම්වල නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට අපි කටයුතු කිරීමට දැනට සූදානම් කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපේ රටේ ජනතාවට අද දිනේදී දැනට නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යන ප්‍රදේශවල ජනතාවට අද උදෑසන 8 සිට රාත්‍රී දක්වා 10 දක්වා කාල පරාසය තුල ඔබගේ නිවසට ආසන්නයේ තිබෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට හැකි ස්ථානකින් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමටත් ඖෂධ ලබා ගැනීමත් අවස්ථාව ලබා දීලා තිබෙනවා. නමුත් සතුදාගෙන් පස්සේ දෙවෙනිදාෙන් පස්සේ අපි මීට දින දෙකකට ප්‍රථම දැනුණු පරිදි සතියට දින දෙකක් මේ දිස්ත්‍රික්කවල උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා ඒ ක්‍රමවේදය සතුදාගෙන් පස්සේ නැවතත් ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. Breaking.lk